දැඩි උත්සාහයක් ගත්තත් පන්දුව නිවැරදිව නතු කර ගන්නට නොහැකි වීමෙන් 15 වන ලකුණ පූජා කරමින් 1995 රූපවාහිනි අභියෝග ශූරතා වොලිබෝල් තරග මාලාවේ ශූරීන් වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පිලට මේ අවස්ථාවේ හැකියාව ලැබුණා. තාක්ෂණය අධිෂ්ඨානය නොපසුබස්නා උත්සාහය මේ සියලු ගුණාංග සමග කණ්ඩායම් හැඟීම ගොනු කරගන්නමින් 1995 රූපවාහිනී වොලිබෝල් ශූරතා තරගාවලියේ පිමි ශූරතාවය ගුවන් හමුදා කණ්ඩායම දිනා ගන්නවා. ඔවුන් මේ රූපවාහිනී තරගාවලියට අවසාන වටේට ආපු පළවෙනි වතාවයි. ඒ අවස්ථාවේදීම ඔවුන් එවැනි ජයග්‍රහණයක් හිමි කර ගැනීම ඔවුන්ගේ ගුවන් හමුදා වොලිබෝල් අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති කියාපානක්. විශේෂයෙන්ම පෝල් ලාසර ජනරංජන සහ කෝලිත පුෂ්පකුමාරගේ එකතුව බිඳින්නට FTගේ කණ්ඩායමට නොහැකි වීම මං හිතන්නේ ජයග්‍රහණය FTගේ වෙතින් ගිලිහියාමට මූලික හේතු වුණයි කියලා. ඔව්, ඒ වගේම FTගේ ලංකා සමාගමේ ඒ කණ්ඩායමේ සමාගම නියෝජනය කරන කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගත්තහම අර අපි කලිනුත් අවස්ථා කීපයකම සඳහන් කළා වගේ එක් අවස්ථාවක ඉතාමත් ජාත්‍යන්තර තලයක මේක ක්‍රීඩාව පැවතුණා. නමුත් කීටි අඩියේම මේ தত্ত্বය පහළ තලයකට වැටෙන්නට ගත්තා. කියන්නේ විශ්වාස කළ නොහැකි තරම් පහළ මට්ටමකට අර සූරි සඳහන් කළාක් මේ ප්‍රජා මණ්ඩල தত্ত্বයට හිටි අඩියම වැටෙන්නට ගත්තා. මම දැන් මෙන්න මේකත් බලපානට ඇති උන්ට ඒක මිතියක් තියාගන්නට බැරි වුණා. ඒක ක්‍රීඩා රටාවක් එක රිද්මයක් තමයි කණ්ඩායම් තුල රඳවා ගැනීමට උන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. මම දැන් මේකත් ඔවුන්ගේ පරාජයට බලපෑව තවත් සාධකයක් විදිහට මා සඳහන් කරනවා. සුනිල්, ඔබ මොකක්ද හිතන්නේ මේ අවසන් තරගයේ පිළිබඳව? ඇත්තටම එතන තිබුණේ මේ එයා ෆෝස් කණ්ඩායම ඉතාම ඉතින් ඒගොල්ලන්ගේ ශක්තිවන්තකම අර මං කලින් වගේ කැපි පෙනුණා. හැබැයි මෙතනදී මං ඒ නිලධාරි මහතුන්ත් එක්ක සාකච්ඡා කරා ඉතින් ඉද්දී ඇත්තටම මේ කණ්ඩායම් දෙකේම මූලික අය ආයේ තරුණ සේවා සභාවේ වෙහින් පුහුණු කරපු අය. ඒ විතරක් නෙමෙයි ඒ ඒගොල්ලන් එක කම්පැනි එක, ඒ කියන්නේ එක සමාගමක ක්‍රීඩකයෝ හැටියට මීට මාසයකට දෙකට කලින් සෙල්ලම් කළා තියෙනවා. ඊට පස්සේ බොහොම කිට්ටු කාලෙකයි මේ අය මේ යා ෆෝස් කණ්ඩායම් හැටියට විසිරලා තියෙන්නේ. එතනදී ඒ කණ්ඩායම් පොඩි බෙදීමක් වුණා. ඒක හොඳට පෙනුණා. මොකද යා ෆෝස් කණ්ඩායම ඉතාම හොඳ ක්‍රීඩකයෝ හිටියත් එක වෙලාවක ඒගොල්ලන්ට කෝඩිනේට්ුන්නේ නැහැ. කියන්නේ සම්බන්ධීකරණයක් නොවුන අවස්ථාවකුත් තිබුණා. ඉතින් කොහොම වුණත් ඉතින් මට කියන්න තියෙන්නේ මේ 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 ජයග්‍රහණය කරපු කණ්ඩායම අර කණ්ඩායමට බොහොම හොඳින් හිටියා. හොඳයි, මේ අවසන් තරග වටේ සඳහා විනාඩි 22 තත්පර 54.37 කාලයක් ගත වුණා. ලකුණු තත්ත්වය 15.8යි, මුල් වටේ ලකුණු තත්ත්වය 15.8යි, දෙවන වටේ 15.12යි, තුනන වටේ 15.8. මේ අනුව වට 3.0කින් මෙවර 1995 රූපවාහිනී වොලිබෝල් ශූරතාවේ දිනා ගන්නවා ගුවන් හමුදා කණ්ඩායම. දැන් සූරි සූදානම් ක්‍රීඩාගාරයේ සිට සම්මුඛ සාකච්ඡා කිහිපයක් ඉදිරිපත් කරන්නට. 1995 රූපවාහිනී වොලිබෝල් ශූරතා තරගාවලියේ පිරිමි ශූරතාවේ දිනා ගැනීම පිළිබඳව ගුවන් හමුදා කණ්ඩායමේ නායක නුවන් ඔබට අපේ සුභාශිස්සන. ඔබ විශේෂයෙන්ම ඔබේ කණ්ඩායම විවිධ ක්‍රීඩා සමාජවලින් විවිධ ආයතනවලින් ආපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්. කොහොමද මේ තරගාවලියේදී මේ තරම් කණ්ඩායම හැඟීමෙන් යුතුව එක ගොන්නට ක්‍රීඩා කළේ? අපි එක්කම එකට එක වෙලා අපි එකා වගේ හොඳින් ක්‍රීඩා කරලා අපි ඒ වගේම අපි සෑහෙන දුරට අපි ක්‍රීඩා පුහුණුවෙන් කටයුතු කරා. ඒ වගේම අපේ කණ්ඩායම එක්කෙනෙකු කියලා 6 දෙනාම එකා වගේ 12 දෙනාම එකා වගේ අපේ කණ්ඩායම ඉදිරියට ගෙන යන ඒ නිසා තමයි අපි මේ ජයග්‍රහණය ලබා ගත්තේ කියලා මම හිතනවා. විශේෂයෙන්ම ඔබේ ක්‍රීඩකයන් අතරින් අපිට විශේෂයෙන් කැපී පෙනෙන පෝල් ලාසරස් ජනරංජන වගේ ක්‍රීඩකයන් ඔවුන්ගේ මේ සුපුරුදු දක්ෂතාවයන් විශේෂම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හැටියට කෝලිත පුෂ්පකුමාර අනිකුත් ක්‍රීඩකයන්ට ශක්තියක් වුණානේ. වුණා, ඇත්තෙම වුණා. ඇත්තම කියනවා නම් සෑහෙන වේගයක් වුණා. මොකද අපේ කණ්ඩායම සෑහෙන ක්‍රීඩකයන් ඉන්නවා. මොකද ජ්‍යෙෂ්ඨ මට්ටමේ ක්‍රීඩකයන් ඒ ක්‍රීඩකයන් නිසා අපේ කණ්ඩායම ජයග්‍රහණය ඉතාමත් සාර්ථක ලෙස රඳවා ගන්නවා කියලා මම හිතනවා. විශේෂයෙන්ම FTK කණ්ඩායම මේ තරගයට ආවේ ඔව් සමස්ත ලංකා වොලිබෝල් තරගාවලිය දිනාගත්තට පස්සේ. ඉතින් කොහොමද ඔබ හිතුවේ FTK කණ්ඩායම පරාජය කරන්න පුළුවන් වෙයි කියලා හිතුණාද? ඔව්, මොකද අපේ කණ්ඩායම ඉතාමත් ධෛර්යමත් ලෙස තරඟ කළා. මොකද ඉදිරියේ ඉඳලාම ඒ නිසා
FDK කණ්ඩායමට තරගයට ආවත් අපේ කණ්ඩායම ධෛර්යවන්ත කම නිසා ජයග්‍රහණ ලැබුණා කියලා මම හිතනවා. ගුවන් හමුදාව ගැන ගත්තාම ගුවන් හමුදාව කාලෙකට පස්සේ නේද මේ වොලිබෝල් තරගාවලියක් දිරුවේ? ඔව් ඇත්තම කියනවා නම් 1972 න් පස්සේ තමයි මේ තරගයකට පළමු වතාවට තරගයකට අවසාන තරගය සඳහා සුදුසුකම් ලැබුවේ. ඒ නිසා 89 ඉඳලා අපි කිසිම තරගයකට සහභාගී වෙන්නේ නැහැ. මේ තමයි පළවෙනි තරගය සහභාගී වෙන්නේ. ඒ නිසා අපේ ගුවන් හමුදාපතිතුමාටත් අපේ කණ්ඩායම භාරව කටයුතු කරන ඉස්කෝලේ ගුණතුංගටත් ඒ වගේම අපේ කණ්ඩායම පුහුණුකරුවාට ආනන්ද වන්නතිලකටත් ස්තුතිවන්ත වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. එසේම අපි සුබ ප්‍රාර්ථනා කරන ගුවන් හමුදා කණ්ඩායමට මීට පස්සෙත් මේ වැනි තරගාවලියේ ජයග්‍රහණ කරන ලැබේවා කියලා ස්තුති ඔබ සංවාදයට සහභාගී වුණා. සමන් මේ අවස්ථාව ඔබට සමන් මෙම ක්‍රීඩා තරගාවලිය පිළිබඳව කිසියම් සමාලෝචනයක් ගැනීම සඳහා ඔබට බාර දෙනවා. ඔව් සූරි මම හිතන්නේ මේ සමාලෝචනයටත් වඩා මම හිතන්නේ මේ ක්‍රීඩාව පිළිබඳව